मुंबई इंडियंस कंडायमिक याने आईपीएल क्रिकेट इतिहास सार्थकम कंडायमिक याने दे ओन लबागत जयग्रहण तक अभी टोप्पे नुमा मुंबई कंडायम आईपीएल अवसन तरंग पहाकट सहभागी वेला एन अवस्था हतरकम कुशलाने जयग्रहण करन्न समर्थ वेला तियेनवा मुलिम मुंबई कंडायम आईपीएल अवसन तरंगयकट एन्ने 2010 दी ए आईपीएल तुंगिनि दिगहरुमेदी මේ වසරේ අවසන් තරගයට එන එම්.එස්. ධෝනි නායකත්වයෙන් දීපු චෙන්නයි කණ්ඩායමත් සචින් තෙන්ඩුල්කර් නායකත්වයෙන් දීපු මුම්බයි කණ්ඩායමත් යන කණ්ඩායම් දෙක මේ තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3 දෙනෙක් සෙල්ලම් කරනවා. එලසිට මාලිංග, දිල්හර ප්‍රනාන්දු එක්ක මුත්තයා මුරලිදරන්, කාසිවාසේ දිනන්නේ චෙන්නයි නායක ධෝනි. ධෝනි තීරණය කරන්නේ මුලින් පන්දුවට පහර දෙන්න. ධෝනිගේ කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා කඩලු 5කට ලකුණු 168ක් ලබා ගන්න සමත් වෙනවා. චෙන්නයි නෙමෙයි වැඩිම ලකුණු ලබා ගන්න සුරේස් රයිනා ලකුණු 57ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරු විදියට පිටියට එන මුරලි විජේ ලකුණු 26ක් ලබා ගන්න සමත් වෙනවා. මුම්බයි කණ්ඩායමේ සාර්ථකම වේගපන්දු යවන්න බවට පත් වෙන දිල්හර ප්‍රනාන්දු පන්දු අර 4 ක්‍රියාත්මක කරලා ලකුණු 23කට කඩලු 2ක් ලබා ගන්න සමත් වෙනවා. ලසිත් මාලිංග පන්දු අර 4ේදී ලකුණු 33ක් දුන්නත් කඩලු ලබා ගන්න සමත්ුනේ නැහැ. මුම්බයි වෙනුවෙන් සහිර් කාන් සහ කිරන් පොලාඩ් කඩලු බැගින් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 169 කීලක්යක් හඹා යන්න එන මුම්බයි කණ්ඩායමේ ඉනිම ආරම්භ කරන්නේ ශිඛර් ධවන් එක්ක සචින් තෙන්ඩුල්කර්. එක ලකුණක් ලකුණු පූර්වට එකතු වෙද්දී ධවන් දැවී යන්නේ ලකුණු ගන්නෙ නැතුව. චෙන්නයි ක්‍රීඩකයන්ගේ සටන්කාමී පන්දුවේ මහමුවේ මුම්බයි කණ්ඩායම පන්දු අර 20 අවසන් කරන්නේ කඩලු 8කට ලකුණු 146ක් විදියට තියෙද්දී. ඒ විදි පිටියේ ඉන්නේ මාලිංගික දිල්හාර. මුම්බයි ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ නායක සචින්. සචින් ලකුණු 48ක් මේ ඉනිමේ ලබා ගත්තත් ඔහු ඒ සඳහා පන්දු 45ක් වැය කිරීම කණ්ඩායමේ පරාජයට හේතුවක් වුණා කියලා තමයි එදා තරගයේ විචාරය කළ ක්‍රිකට් ප්‍රවීණයෝ කිව්වේ. මුම්බයි ඉනිමේ අංක 3 ප්‍රතිකරු විදියට එන අභිෂේක් නායර් ලකුණු 27ක් ලබා ගන්නත් ඒ වෙනුවෙන් පන්දු 25ක් ඔහු වැය කරනවා. මුම්බයි කණ්ඩායමේ අංක 8 ප්‍රතිකරු විදියට පිටිටාපු කිරන් පොලාඩ් පන්දු 10කදී ලකුණු 27ක් ලබා ගන්නේ 4 පහර 3කුත් 6 පහර 2කුත් එක්ක. පන්දු යැවීමෙන් වැඩපෙන්නපු සදාබ් ජකාති කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. සුපිරි පන්දු යැවීමක නිරත වෙන මුරලි පන්දු අර 4ක් යවලා ලකුණු 17ක් විතරක් දීලා ඒ තරගාවලියේ භයානක ප්‍රතිකරුවෙක් විදියට හිටපු ජේපී ඩොමිනි දවා ගන්න සමත් වෙනවා. තරගින් මුම්බයි කණ්ඩායමට ලැබෙන ලකුණු 22ක පරාජයක්. මේ පරාජයෙන් පස්සේ පොලාඩ් ප්‍රතිකරන සටනේ පසුපසින් වීම මුම්බයි පරාජයට ලොකු හේතුවක් කියලා සඳහන් වුණා. ඒ වගේම තරගයේ වැඩිම ලකුණු ලාභිය වගේම තරගයේ වීරයවුණු සුරේස් රයිනා ලකුණු 14ේදී වගේම ලකුණු 28ේදී උඩපන්දු ලබා දුන්නත් මුම්බයි පන්දු රකින්නන් ඒ අවස්ථා අතහැර දැමීමත් මුම්බයි පරාජයට හේතු වුණා කියලා තමයි තරගයේ අවසානයේ කියුනේ. 2010 තරගාවලියේ ආරම්භයේ ඉඳන් හොඳින්ම වැඩපෙන්නපු මුම්බයි කණ්ඩායම ඒ විදිහට තමයි තමන් ක්‍රීඩා කළ පළවෙනි IPL අවසාන තරගයේ පරාද වෙන්නේ. මේ තරගයේ අපේ රටේ ක්‍රීඩකින් 3 දෙනෙක් ක්‍රීඩා කිරීම විශේෂ මතක සටහනක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් දෙස් සතරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.